ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ඊට අමතරව පැමිණ සිටින ඔබ තමුන්නාසලාට වචන කීපයක් මම කියන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙරටින් මද්රව්‍ය සහ පාතාලය මුළුමුටල දැමීම සඳහා දවැන්ත මෙහෙයුමක් යුක්තිය නමින් දෙසැම්බර් මාස 17 වෙනිදා ආරම්භ කරා. දැන් මාස 7ක් පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මේ ප්‍රදේශවල මද්රව්‍ය තත්ත්වය, මේ ප්‍රදේශවල කාලාන්තරයක් තිස්සේ මුල් බැහැලා තිබිච්ච පාතාල සංවිධානාත්මක අපරාධ කල්ලිවල මුල් අපි එකින් එක උගුල්ලමින් යන වෙලාවේ මේ අය වියරු වැටිලා මේගොල්ලන්ගේ අවසාන රංගනවල ඉදිමි සිටින බව මට ඉතා පැහැදිලි පේනවා. ඒ නිසා කවුරු හරි විශ්වාස කරනවා නම් මේ වගේ එකක සෙල්ලම් දාලා මේ වගේ රාජකාරී කරන නිලධාරීන් බිය කරලා නිලධාරීන්ට මරණ දර්ශන එල්ල කරලා පොලිස් නිලධාරීන්ව බියකරනද ඒකේ ගොල්ලන්ට වැරදීමක් විතරයි. මේ පාර අපි ආරම්භ කරමු මෙහෙයුම පෙරටේ අනාගත දූදරුවන්ගේ සුභ සිද්ධිය සඳහා මුළුමනින්ම සාර්ථක කරලා මද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීම ස්ථීර වශයෙන්ම සිදු කරන බව ප්‍රකාශ කරමි. ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ලොකු කුඩා ඔබ සමගීම සහයෝගය ශ්‍රී ලංකා පොලිසියට ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මම මේ ප්‍රදේශය පිළිබඳව ඉතාම හොඳ අවබෝධයක් තියෙන නිලධාරී පොලිස් අධිකාරීවරයෙක් ලෙස අවුරුදු 5ක් තිස්සේ මම රාජකාරී කරපු ප්‍රදේශයක් මේ නුගේගොඩ පොලිස් කොට්ටාසය. මේ පොලිස් ස්ථානයේ මේ ස්ථානයේ ස්ථාපිත කිරීම කරේ මම පොලිස් අධිකාරීවරයා වශයෙන් ඉන්න කාලෙදි. මේ ස්ථානයේ පොලිස් ප්‍රදි වශයෙන් ජයන්ත වික්‍රමනාත් මහත්තයාගේ ප්‍රධානතාව පිළිබඳ කරේ අවස්ථාවේදී මේ පොලිස් ස්ථානයේ. ඒ නිසා මේ පොලිසිය පිළිබඳවත් මේ පොලිස් වසම පිළිබඳවත් මේ පොලිස් වසංවල කුඩුත් එක්ක බැඳලා තියෙන සංස්කෘතිය, අපරාධත් එක්ක බැඳලා තියෙන සංස්කෘතිය, මිනිස්සුන්ගේ ඝාතක වෙවිල්ලෙවරලා ඔළුවට වෙඩි තියලා මරණ සංස්කෘතිය දශක ගණනක් තිබිච්ච එක මම හොඳට දන්නවා. ඒ නිසා ඒ කැත අප්‍රසන්න තත්ත්වය තුරන් කිරීම සඳහා මම ස්ථිර වශයෙන්ම මේ කාලය තුරදී අවශ්‍ය පියවර සියල්ලම කිසිම පසුබිමකින් තොරව ගන්න බවත් මතක් කරමින් මගේ වචන සල් පියවසන්. අපි ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය ලෙස අපරාධ බියකින් තොරව ජීවත්වයේ පරිසරයක් සකස් කර දීම සඳහා ක්‍රියා කරන අතරතුරම අපේ වගකීමක් වෙලා තියෙනවා. 85,000කට වැඩිය නිලධාරීන් රාජකාරී කරන ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයට ගෙනියන. විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතෙන් පොලිස් සේවයට බැඳිච්ච නිලධාරීන් සංඛ්‍යාව බොහොම අඩුයි. පොලිස් සේවයට වැඩිපුර දායකත්වයක් ලබා දීලා තියෙන්නේ වයඹ පළාත, තුරුමැද පළාත, ඌව පළාත වගේ දුෂ්කර පළාත්වල නුලරුව තමයි පොලිසිය ඇවිත් තියෙන්නේ. ඒ නිසා බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලත් සේවය කිරීමට වැඩිපුර යොදවන්න වෙලා තියෙන්නේ ඒ වගේ පළාත්වල නිලධාරීන්. එහෙම නිලධාරීන් මේ පොලිසිය වලට රාජකාරිය යෙදුවාම ඒ අයට පොලිසියේ බටර් නිවාසවල නේවාසිකව නතර වෙලා තමයි රාජකාරි කරන්න වෙන්නේ. මාසෙට විතර සැරයක් තමයි ඒ නිලධාරීන්ට තමගේ නිවාඩු ලබාගෙන නිවෙස් වලට යන්නට සිදු වෙන්නේ. ඒ නිසා ගෙවල් දොරවල් වල ඉඩකඩ ඇතුව ගම්බුසි විදිහකට ප්‍රසන්න පරිසරයක ඉඳලා පොලිසිය රාජකාරිය සඳහා ආවට පස්සේ විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ඉතාම අඩු ඉඩකඩක අඩු භූමි ප්‍රමාණයක හිර වෙලා අඩු පහසුකම් ඇත්තේ රාජකාරී කරන විදිහට වෙලා තියෙනවා. ඒ නිසා මම පොලිස් ප්‍රතිවරයා ලෙස මගේ ප්‍රමුඛතම වගකීමක් ලෙස මම සලකලා විශේෂ අඩු පිළිල අධ්‍යයත් කරලා තියෙනවා. ලංකාවේ පොලිසිවල බටර් නිවාස සහ භෝජනාගාර තත්ත්වය, භෝජනාගාරවල තත්ත්වය උසස් කිරීම සඳහා එනෝ මේ වර්ෂෙත් මිලියන 500ක් පොලිස් ත්‍යාගාර මුදලින් වෙන් කරලා ඒ කොට්ටාෂ භාර නිලධාරීන්ට ලබා දීලා තියෙනවා. තමන්ගේ පොලිස් කොට්ටාෂවල බටර් නිවාසවල තත්ත්වය සහ භෝජනාගාරවල තත්ත්වය උසස් කර ගැනීම සඳහා. ඒ අනුව අද දවසේදී මුල්ලේරියා පොලිස් ස්ථානයේ කාන්තා බට් නිවාසය රුපියල් මිලියන 4ක නැත්නම් ලක්ෂ 40ක විතර මුදලක් වියදම් කරලා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතුව ඉතාම උසස් තත්ත්වයෙන් ඉදි කරලා අභිවෘද්ධ කරන්න යෙදුණා. ඉතින් මට මේ බට් නිවාසය තුළට ගිහිල්ලා පරීක්ෂා කරලා බලද්දි ඉතාම ලොකු සතුටක් ලැබුණා. මොකද හේතුව අපේ නිලධාරිනියන්ට තමගේ නිවසේ කල්ගත කළා වගේ ඉතාමත්ම අවිවේකී රාජකාරකෙක පසුව බට් නිවාසයට ගිහිල්ලා සංසිරිදායක විදිහට රාත්‍රී සපුවත් නිින්දක් ලබා ගන්න. එහෙම නැත්නම් විවේකීව කාලය ගත කරන්න පුළුවන් පරිසරයක් ඒ බට් නිවාස තුළ තියෙනවා. ඒ නිසා මේ පොලිසිය සේවය කරන්නේ මේ පැමිණ සිටින ඔබගේ සහෝදරියන් ලෙස, නැත්නම් ඔබගේ නංගි කෙනෙක් නැත්නම් අක්ක කෙනෙක් විදිහට සලකලා බලලා
මේ නිලධාරීන්ගේ සුභසිද්ධිය යහපත් සම්බන්ධව අපිත් කල්පනා කරන වෙලාවේ මේ වැඩේට උදව් කරපු පුද්ගලික ආයතන කීපයක් සම්බන්ධව මගේ සීපත් කරා මෙතන ඉන්න අය විශේෂයෙන්ම පොලි ඩ්‍රයිව් ආයතනය එම්පයර් ටී ආයතනය ඒ වගේ බැවුල ටී ආයතනය බැචුල ටී ආයතනය සහ මණ්ඩාවිල කර්මාන්තපුරේ සංවර්ධන සමිතිය වගේ ආයතන තමා ප්‍රජා සත්කාරක ලෙස සැලකලා මේ කටයුතු වලට දායක වෙච්ච එක සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා මේ විදිහට මම අද කොළඹ නගරයේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා අපි හිතවත් දිනේෂ් වීරකොළිමැතිතුමාගේ අනුග්‍රහය යටතේ විවිධ පොලිස් ස්ථානවල බඩ නිවාස ආයෝජන මණ්ඩලයේ එක එක ආයතන විසින් බාර අරගෙන නවීකරණය කරමින් පවතිනවා මම හිතන තව සතියකින් විතර අපිට වැඩිවිට පොලිසියේ බඩ නිවාසයේ නවතවතාවක් අලුතෝලියක් වීම පසුබිම් කිරීම හැකියාව තියෙනවා ඒ වගේම පොරල්ල පොලිස් ස්ථානයේ ඒ වගේම නාරහිමිට පොලිස් ස්ථානයේ සාපීසරක වත්තල පොලිස් ස්ථානයේ ඊළඟ ව්‍යාපෘති දවසේ තියවගෙන තියෙනවා ඒස විශාල මුදලක් වියදම් කරනවා නිලධාරීන්ගේ ගැටදල පහසුකම් දිනු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මුදලක් තියෙනවා එක් පැත්තකින් නිලධාරීන්ගේ දීමනාවන් වැටුප් වගේ දේවල් ඉහළටම ගොමි අනිත් පැත්තෙන් පොලිස් ත්‍යාග මුදල් දීමනාවල් වැඩි කරමින් රාජකාරී කරන නිලධාරීන්ට වැඩිපුර රිවෝඩ් නැත්නම් මුදල් ත්‍යාග ලබා ගන්න අවශ්‍ය පරිසරය උදා කරමින් නිලධාරීන්ගේ මානසික තත්ත්වය හොඳ තත්ත්වයක ගැනීම සඳහා ක්‍රියා කරන අතරතුරම පොලිසියට රාජකාරී කරන නිලධාරීන්ට සුව පහසු ලෙස තමන්ගේ විවේකී කාලය ගත කරන්න අවශ්‍ය කරන පහසුකම් අපි වැඩි දියුණු කරලා තියෙනවා ඒ වගේම නිලධාරීන්ගේ ආහාර පාන ආදී සම්බන්ධව පෝෂණාගාරයේ කටයුතු දියුණු කිරීම සඳහා අපි පුද්ගලිකව මැදිහත් වෙලා ක්‍රියා කරමින් පවතී